නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දීප ප්‍රසාදක වූ අප ශ්‍රී ලංකා ද්වීපයට ශ්‍රී සම්බුදු සසුන රැගෙන වැඩම කොට වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. එමෙන්ම අපහට මේ සම්බුද්ධ ශාසනයේ කටයුතු සඳහා නිතියෙන් අනුශාසනා කරන අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවය නමස්කාරය වේවා. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ශ්‍රී ලංකාවට ආලෝකයේ උදා වුණේ, මුළු ලෝකයටම ආලෝකයේ පැතිරීමට උපකාර වුණේ දීප ප්‍රසාදක වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මීට වසර ගණනාවකට පෙර 2300කට පමණ පෙර ශ්‍රී ලංකා දීපේට පොසොන් පොහෝ දවසක වැඩම කරපු නිසා අද ලෝකයේම ඒ තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පවතින්නේ මෑත කාලීනව සිදුවෙච්ච ඒ ප්‍රධානම සංඝායනාව හැටියට සැලකෙන තුන්වන ධර්ම සංඝායනාව මුල් කරගෙනයි. තුන්වන ධර්ම සංඝායනාව ගැන සාකච්ඡා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් චරිත හතරක් අපි සිහිපත් කරගත යුතු වෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සංඝායනා ප්‍රධාන වශයෙන් තුනක් සිදුවෙලා තියෙනවා. තුන්වන ධර්ම සංඝායනාව ඇතුළුව ඉන් පසුව චට්ට සංඝායනාව දක්වා සංඝායනා සිදුවෙලා තියෙනවා. නමුත් ප්‍රධාන සංඝායනා තුන, පළවන සංඝායනාව, දෙවන සංඝායනාව, තුන්වන සංඝායනාව වශයෙන් අපිට ප්‍රධානම සංඝායනා තුනක් වෙන් කරන්න පුළුවන්. ඒ අතරින් මුළු ලෝකයේටම ධර්මයේ ප්‍රචාරය වෙන්න බලපෑවේ තුන්වන ධර්ම සංඝායනාව. දැන් මම මුලින් සඳහන් කළා වගේ අපිට මේ නූතන කාලයේ දෙව් මිනිසුන් හට ගෞතම සම්මා සම්බුදු ශාසනයේ පහස විඳ ගන්නට ලැබෙන්නේ උත්තම චරිත හතරක් මුල් කරගෙනයි. එහිදී සිහිපත් කරන්නට ඕන ප්‍රධාන වශයෙන්ම මොග්ගලි පුත්තතිස්ස මහරහතන් වහන්සේ, අපි සදා ණයගැති උත්තමයාණන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම දඹදිව අගරජ කළ, මුලින් දිග්විජය ප්‍රතිපත්ති අනුගමනය කරලා පසුව ධර්මවිජය ප්‍රතිපත්ති අනුගමනය කොට රටවල් 9කට ධර්ම ප්‍රචාරය කළ ධර්මාශෝක මහාධිරාජයා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සම්බුදු ශාසනය ස්ථාපිත කරන්නට උරදුන්නු මුළු ලංකා ද්වීපයේම තිසරණයෙන් නහවන්නට මිහිඳු මහරහතන් වහන්සේට උපකාර වුණු දේවානම් පියතිස්ස මහරජතුමා. එතකොට මෙන්න මේ ප්‍රධාන චරිත හතර අනිවාර්යයෙන්ම අපිට සිහි කළ යුතු චරිත හතර.
එතකොට අද අපි උතුම් තිසරණයටපත් වෙලා ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පහස ලබාගෙන මේ මහා භයානක සංසාර ගමණයෙන් ඈතර වීම සඳහා කටයුතු කරමින් පුණ්‍ය නිදාන පහල කර ගනිමින් කටයුතු කරන්නේ ඒ ප්‍රධානම චරිත හතර නිසයි. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා ඒ තුන්වන ධර්ම සංගායනාව වෙන කාලේ වෙනකොට ඊට පෙර ආතුව පරිසරයත් අපි ටිකක් සිහිපත් කරගත යුතුයි. මෞර්ය වංශයේ රජකම් කරපු චන්ද්‍රගුප්ත මෞර්ය රජතුමාට හිටියා එතුමාගේ පුතා බින්දුසාර. ඒ බින්දුසාර මහරජුරුවන්ගේ හිටපු දේවීවරුන්ට හිටියා 100ක් පුත්වරු පුත්‍රාත්මයන්. ඒ අතර ප්‍රධානත්වයෙන් හිටපු කැපී පෙනෙන පුණ්‍ය පින් කඳක් සහිතව හිටපු බලසම්පන්නම කුමාරයා තමයි අශෝක කුමාරයා. ඒතර අශෝක කුමාරයා තමන්ගේ පියරජුගේ අභාවයෙන් පසුව බින්දුසාර මහරජතුමාගේ අභාවයෙන් පසුව අර සහෝදරයන් සියලු දෙනාම ඝාතනය කරලා තනි බලයක් ගොඩනගා ගත්තා. මුලින්ම අවන්ති දේශයේ තමයි පාලනයට එතුමාට ලැබුණේ. ඒ අවන්ති දේශයට යන අතරවාරයේදී එතුමාට මුණ ගැසුණ එක්තරා නගරයක් වේදිසාපුරය. ඒ වේදිසාපුරයේ හිටපු සිටුවරයාගේ දියණිය වන දේවී කුමාරියත් එක්ක එතුමාගේ යම්කිසි ආදර සම්බන්ධයක් ඇති වෙලා ඒ සිටුවරයා මැදිහත් වෙලා කුමාරයාට ඒ කුමාරියව සරණ පාවා දුන්නා. ඒ සරණ පාවා දීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ කුමරියගේ කුසින් බිහි වුණු පින්බර කුමාරයා තමයි මහින්ද කුමාරයා. ඊට ටික කාලයකට පසුව ඒ කුමරිය තවත් දියණියක් දායාද කළා. ඒ තමා සංගමිත්තා කුමරිය. පසුකාලීනව අශෝක අධිරාජයා පාටලී පුත්‍රේ අගරජු වුණාට පස්සේ මේ කුමාරයයි කුමාරියවයි දේවී කුමරිය ඒ මහරජුරුව ළඟට පිටත් කරලා ඇරලා දේවී කුමරිය වේදිසාවේම වාසය කළා. පසුකාලීනව මිහිඳු මහරහතන් වහන්සේ මෑණියන්ව බලන් ඇවිල්ලා ධර්ම දේශනා කිරීමින් පසුව සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාලෙදී මුල් කතාවල් අපි විමර්ශනය කරනකොට මේ මහා වංශයට අනුව තමයි අද මගේ මේ අනුශාසනාව විශේෂයෙන්ම ඔබට කියලා දෙන්නේ. මොකද අපිට තිබෙන ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව තමයි මහා වංශය කියලා කියන්නේ. සමහරු මේ ඉතිහාසය ගැන දන්නේ නැතිකම නිසා තම තමන්ට ඕන අදහස් හිතුමනාපට ඉදිරිපත් කරනවා. නමුත් අතීතයේ ඉඳලම සැබෑ ප්‍රවෘත්ති වාර්තා වෙලා තියෙන ප්‍රධානම අපේ ග්‍රන්ථයේ තමයි ග්‍රන්ථ රත්නයේ තමයි මහා වංශය කියන්නේ. ඒ වගේම අපිට දීප වංශය, ථූප වංශය ආදී, චූල වංශය, ධාටා වංශය ආදී වංශ කතා බොහෝ තිබෙනවා. එතකොට පින්වත්නි, ලංකාවට සම්බුද්ධ ශාසනය ලැබීමේ කතා ප්‍රවෘත්ති ප්‍රධාන වශයෙන් මහා වංශයේ සඳහන් වෙනවා. එතකොට පස්වන පරිච්ඡේදයේ ඉඳලා මේ කරුණු කාරණා තුන්වන සංගායනාව, ඊළඟට විශේෂයෙන්ම අශෝක අධිරාජයා ගේ අභිෂේකය, ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය, මේ සේරම තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම, මේ සියලු කරුණු අපිට දැකගන්න ලැබෙනවා මහා වංශයේ. නැත්තම් අපිට මේ තොරතුරු අද සාකච්ඡා කරන්න විදියක් නැහැ. එතකොට පින්වත්නි, එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වඩින්නට පෙර ආතුව සිදුවෙච්ච සිදුවීම් අපි විමසලා බලනකොට, දැන් මුලින් චණ්ඩාශෝක නමින් හිටපු දිග්විජය අනුගමනය කරපු අශෝක කුමාරයා මුළු දඹදිවම තනි රාජ්‍යයක් බවට පත් කරගන්න උත්සාහ කළා. ඒ අනුව
ඔහුට පුළුවන්කම ලැබුණා තනි රාජ්‍යයක් බවට පත් කරන්න. ඒ තනි රාජ්‍යයක් බවට පත් කරන අවස්ථාවේදී තමන්ගේ වැඩිමහල් සහෝදරයාවත් ඔහුගේ අතින් ඝාතනය වෙනවා. ඒ ඝාතනය වෙච්ච අවස්ථාවේදී ඒ බිරිඳ ඒ වෙලාවේදී දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් හිටියේ කොහොම හරි නගරයෙන් පලා ගිහිල්ලා සැඩොල් ගමකට ගිහිල්ලා එහි තමා කාලය ගත කරේ. එහි දෙවියන්ගේ ආරක්ෂාව සහිතව දෙවිවරු විසින් විශේෂ මන්දිරයක් මවලා දීලා ඒ මන්දිරයේ තමයි ඒ කුමාරිය වාසය කළේ. ඒ මහා සැඩොලා ඒ කුමාරියට දෙවියෙකුට වගේ දේවතාවියකට වගේ සැලකුවා. ඉන් අනතුරුව පුංචි කුමාරයෙක් බිහි වුණා ඒ නුගරුකක් ළඟ. ඒ නිසා මේ කුමාරයාට නම තැබුවා දෙවියන්ටත් දෙවියන්ගෙනුත් උපකාර ලැබිච්ච නිසා නීග්‍රෝධ කියලා. එතකොට මේ සාකච්ඡාවේදී අපිට පැහැදිලි වෙනවා අතීතයේ කතාවකුත් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තමයි එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමකට අවශ්‍ය වෙනවා මී පැණි. ඒ අවශ්‍ය වෙච්ච වෙලාවේදී උන්වහන්සේ පිණ්ඩපාතයෙන් වැඩම කරාට පසුව එතන අසල් වැසි 16කට උන්වහන්සේව මුණ ගැහෙනවා. ඊට පස්සේ ඔබ වහන්සේට මේ අවස්ථාවේ කුමක් ලැබිය යුතුද කියලා අහපුවම මට මේ මී පැණිවල අවශ්‍යතාවයක් තියෙනවා කිව්වම 16 කරන්නේ ඈත පෙනෙන ඒ මී පැණි වෙළඳ සල පෙන්නවා. ඒ ස්ථානයෙන් ඔබ වහන්සේට මී පැණි පිඳුසිගා ලබා ගන්න පුළුවන් කියලා පෙන්වුවට පස්සේ එතෙන්ට යනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාම එහි සිටිනවා ඒ වෙළඳ සලේ එතන සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. සහෝදරයෝ 3 දෙනාගෙන් දෙවනියා මෙතන මේ එක සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ පසේ බුදුරජාණන් වහන්සේට මී පැණි පාත්‍රයේ පිරිලා ඉතිරිලා යන්න පූජ කරනවා. පූජ කරලා ප්‍රාර්ථනා කරනවා මට මේ මුළු දඹදිවම තනි රජෙක් බවට පත් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම ආහසේ පොළොවේ යොදුණක් ඒ ඍද්ධිය මට ලැබෙන්න ඕන, රාජ ඍද්ධිය ලැබෙන්න ඕන කියලා. ඊට පස්සේ අනිත් සහෝදරයෝ දෙන්න පැමිණුණාට පස්සේ අද දවසේ මෙහෙම පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේට මම මේ වගේ මී පැණි පූජාවක් කරගත්තා කියලා සඳහන් කරනවා. ඒ සඳහන් කරාම එක සහෝදරයෙක් මේකට කියනවා මේ වෙන්න විදියක් නැහැ, මුහුදෙන් එතර දමන්න දෙපෑ ඒ ශ්‍රමණයාව කියලා. අනිත් සහෝදරයා කියනවා සැඩොලෙක් වෙන්න ඇති කියලා, වැඩිමාල් සහෝදරයා. නමුත් පසුව මේ සහෝදරයා අර රජකම පැතුව සහෝදරයා, හොඳට පූජා කරපු සහෝදරයා, ඒගොල්ලන්ගේ හිත් පහදෙන විදියට ඒ සැබෑම පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කළා කියලා කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නම පසුව අනුමෝදන් වෙනවා. එතකොට පින්වත්නි, පසෙකින් හිටපු අර දාසිය කල්පනා කරනවා බැරි වෙලාවක්වත් වෙළඳ සැලෙන් පසේ බුදුරජාණන් වහන්සේට මී පැණි ලැබුණ නැත්නම් තමන් කොහොම හරි මිල දීලා මී පැණි අරගෙන පූජා කරනවා කියලා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ ආපසු වඩිනකොට අහනවා ඔබ වහන්සේට මී පැණි ලැබුණාද කියලා. මී පැණි ලැබුණ බවත් අර කරපු ප්‍රාර්ථනාවත් ඒ වෙළෙන්දා කරපු ප්‍රාර්ථනාවත් සිහිපත් කරනවා. එතකොට ඒ දේවිය වෙනම ප්‍රාර්ථනාවක් කරනවා, මට ඒ රජුගේ අනාගත රජුගේ බිසව බවට පත් වෙන්න ලැබේවා. ඒ වගේම මාගේ ශරීරයේ සන්ධි පේන් නැති වෙන කෙනෙක් බවට පත් වෙන්න ලැබේවා කියලා. ඒ නිසා තමයි ධර්මාශෝක අධිරාජයාගේ ප්‍රධාන අගබිසව බවට පත්වන අසන්ධිමිත්තා දේවියට ඒ වගේ අගබිසව තනතුරත් ඒ වගේම සන්ධි පේන් නැති ලස්සන රූපයකුත් ලැබෙන්නේ මේ ප්‍රාර්ථනාවට අනුව. ඒ වගේම වැඩිමහල් සහෝදරයා තමයි පසුකාලීනව අර සැඩොල් ගමට දාන්න ඕන සැඩොලෙක් වෙන්න ඇති, සැඩොලෙක් වෙන්න ඇති කියලා කියපු නිසා සැඩොල් ගමක උපදින්න සිද්ධ වුණා. නමුත් පසුකාලීනව කරන ලද පුණ්‍ය බලමහිමයත් නිවන ප්‍රාර්ථනා කරපු නිසා
අරහත් තත්ත්වයට පත් වෙන්න ලැබුණා. කාටද? මේ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ බවට පත් වුණේ ඒ වැඩිමහල් සහෝදරයා. ඒ වගේම ගඟෙන් එතර දාන්න ඕන කියලා කියපු කෙනා තමයි පසුව ලංකාවේ රජ වුණු දේවානම් පියතිස්ස රජුරුව බවට පත් වුණේ. මේ විදිහට තමයි මේ අතීත කතා ප්‍රවෘත්තියේ මේ කරුණු කාරණා ටික සඳහන් වෙන්නේ. කොහොම නමුත් දැන් ධර්මාශෝක අධිරාජයා මුලින්ම චණ්ඩාශෝක වෙලා කාලිංග යුද්ධයේ ජය අරගෙන පසුව ඒ යුද්ධයෙන් පීඩිත වුණු, ඒ වගේම විශේෂයෙන්ම මරණයට පත්වෙච්ච පිරිස දැකලා, ඒ වගේම අබ්බඝාත පිරිස දැකලා, ඒ වගේම තමන්ගේ ස්වාමීවරු, තමන්ගේ ඥාතීන් අහිමි වෙච්ච ඒ බිරින්දෑවරු, දෙමව්පියෝන්ගේ හඬ අඳෝනා ඇහිලා බොහොම කම්පණයට පත් වුණා. එහෙම පත් වෙලා හිටපු යුගයකුත් තිබුණා. පසුව මේ රජ්ජුරුවන්ට ඕන වුණා විශේෂයෙන්ම ඒ පරම්පරාවෙන් ආපු දන්වැට දිගටම පවත්වාගෙන ආව ඔය සාමාන්‍ය වෙනත් ලබ්ධිකයන්ට තමයි එතුමාගේ අතීත එතකොට බිම්දුසාර රජ්ජුරුව එහෙම දානේ දීලා තිබුණේ. 60,000ක් හැමදෑම මාලිගාවෙන් දානේ ලබා ගන්නවා. හැබැයි රජ්ජුරුවන්ට කිසිම ප්‍රසාදයක් තිබුණේ නැහැ මේ අයගේ මේ හැසිරීම නිසා. ඊට පස්සේ ඇමතිවරුන්ට කිව්වා තම තමන් අදහන ඒ ලබ්ධීන් වලට අනුව ඉන්න ආගමික අය එක්කගෙන එන්න අපි දානි දෙමු කියලා. එහෙම එක්කගෙන ආපු ඔය විවිධාකාරයේ තවුස්දම් රකින ඇත්තන්ට දානේ පූජ කරා. නමුත් එතුමාට ඒත් සිතේ පැහැදීමක් ඇති වුණේ ඒ පුජ්‍යලයන්ගේ තියෙන හැසිරීම රටා පිළිබඳව. මෙහෙම ඉන්න අවස්ථාවක තමයි දවසක් සිවුමැදුරු කවුළුවෙන් බලාගෙන ඉන්නකොට මහා මාර්ගයේ දෙස එදා නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ, මේ අරහත් රහතන් වහන්සේ තමන්ගේ මෑණියන්ව බලන්න ගමට වඩින අවස්ථාව. මේ යන සාමණේරයන් වහන්සේ, අරහත් රහතන් වහන්සේ අවුරුදු 7ක් පමණ වයස ඇති උන්වහන්සේව දැකලා සිතේ ප්‍රසාදයක් අටගත්තා. පැරණි ඥාති සම්බන්ධයකුත් තියෙනවනේ. මීට පෙර වැඩිමහල් සහෝදරයා හැටියට හිටපු කෙනා තමයි මේ නීග්‍රෝධ සාමණේරයන් හැටියට මේ ඉපදිලා ඉන්නේ. ඒ නිසා අර සංසුන් ඉරියව් දැකලා රජ්ජුරුව ඇමතිවරුන්ට මතක් කළා අර වඩින මේ ස්වාමින් වහන්සේ මාලිගාවට වැඩම කරවන්න කියලා. ඒ අනුව මාලිගාවට වැඩම කෙරෙව්වා. මාලිගාවට වැඩම කරලා කැමැති ආසනයක වැඩ ඉන්න කියලා කිව්වම ඒ අපේ කුඩා නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ වටපිට බලලා තමන්ට වඩා වෙනත් වැඩිහිටි කවුරුත් නැති බව දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පුත්‍රාත්මයක් නිසා රජ්ජුරුව සාමාන්‍යයෙන් ගිහි කෙනෙක්, මුළු භාරතයටම අධිපති වුණාට ගිහි කෙනෙක්. නමුත් උන්වහන්සේ දන්නවා තමන් ශීනාශ්‍රවයන් වහන්සේ නමක්, එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රේ කියලා සිංහාසනයට වාඩි වුණා. සිංහාසනයට වාඩි වෙනකොට රජ්ජුරුවන්ගේ අතින් අල්ලගෙන අර පොඩි හාමුදුරුව වාඩි වුණා. රජ්ජුරුව බීමින් වාඩි වුණා. එදා ලෝකයේ සුවිශේෂී දවසක්. මොකද මේ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ, රහත් සාමණේරයන් වහන්සේ සිංහාසනයේ වාඩිවීමත් ධර්මාශෝ මේ චණ්ඩාශෝක වගේ මහා අධිරාජයෙක් එතන බිම වාඩිවීමත් විශේෂ කරුණක්. මොකද රජ්ජුරුව සම්පූර්ණයෙන්ම තමන්ගේ තිබිච්ච මාන, ඒ වගේම තමන්ගේ තිබිච්ච දෘෂ්ටි, ඒ වගේම තමන්ගේ තිබිච්ච දරදඬු භාවය, ඒ සේරම නැති කරගෙන රජ්ජුරුව යහපත් කෙනෙක් බවට පත්වීමේ සලකුණයි මේ සනිතුවන් වෙන්නේ. ඒ වගේම රජ්ජුරුවන් එදා ඒ උතුම් මහරහතන් වහන්සේගේ මහරහතන් වහන්සේ ගැන පැහැදිලා දන් පූජා කරලා උන්වහන්සේට දාන පාත්‍ර 8ක් දිනපතා පූජ කරන්න පොරොන්දු වුණාම උන්වහන්සේ දාන පාත්‍ර 8 තමන්ගේ උපාධ්‍යායන් වහන්සේට පූජ කරනවා. ඊට පස්සේ තවත් දාන පාත්‍ර 8ක් උන්වහන්සේ පූජ කරාම උන්වහන්සේට පූජ කරාම ඒක තමන්ගේ ගුරුවරයාට, ආචාර්යයන් වහන්සේට පූජ කරනවා. ඊළාට තවත් දාන පාත්‍ර 8ක් රජ්ජුරුව පූජ කරනවා. ඒක මහා සංඝයාට පූජ කරනවා. ඊට පස්සේ තවත් දාන පාත්‍ර 8ක් උන්වහන්සේට පූජ කරාම උන්වහන්සේ නුවණැති ලෙස ඒ දාන පාත්‍රාට පිළිගන්නවා. ඉන්පසුව රජමාලිගාවට ඒ 30 දෙනමක් සහිතව තමයි
නීග්‍රෝධයන් වහන්සේ ඊළඟ දවසේ ඉඳලා වැඩම කරන්නේ. දැන් මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ධර්මාශෝක අධිරාජයා මහා සංඝයාට දානෙ පිරිනමන්න පටන් ගන්නවා. කාලයාගේ ඇවෑමෙන් අර විවිධ ඒ සංස්කෘතීන් වලට විවිධ ආගමික මතවාදයන්, විවිධ චර්යාවන්, තපස්චර්යාවන් තිබිච්ච ඒ 60,000ක් වෙනුවට දැන් දානය ඒ මාලිගාවේ පූජා කෙරෙන්න පටන් ගන්නවා මහා සංඝරත්නයට. දැන් මහා සංඝරත්නයට දැන් දානය පූජා කරනවා. රජුරෝ එහෙම පූජා කරලා දැන් බොහෝ පින් රැස් කරගන්නවා. එතකොට මොග්ගලි පුත්තතිස්ස මහරහතන් වහන්සේත් මේ රජමාලිගාවට වැඩම කරනවා. ඊට පස්සේ ඔය අතරවාරයේදී තමයි එක්තරා රහතන් වහන්සේ නමක් පිරිනවන් පාන්නේ ගිතෙල් නැතිවීමෙන්. ඊට පස්සේ රජුරෝ ඒක දැනගෙන මහා සංඝයා උදෙසා බෙහෙත් ඖෂධ පූජා ආදියත්, ඒ වගේම විශාල වශයෙන් ලක්ෂ ගණන් කහවණු වෙන් කරනවා. නීග්‍රෝධ මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන උදෙසා වෙන් කරනවා. මෙහෙම කාලයක් ගෙවිලා යද්දී අන්නේ තීර්ථකයන්ට දැනගන්න ලැබෙනවා දැන් රජුරෝ බුද්ධ ශාසනයට දැන් තෙරුවන් සරණටපත් වෙලා, ඒ වගේම දැන් බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසාදයෙන්, ඒ වගේම විශාල වශයෙන් දැන් පුද පූජා පවත්වනවා කියලා. ඔවුන්ට විශාල වශයෙන් දැන් අලාභහානි සිදු වෙනවා. තමන්ට ලාභ සත්කාර නැති වෙන නිසා ඒ අය දැන් ඔන්න මේ ශාසනය පැවිදි වෙන්න පටන් ගන්නවා. දැන් මේ වෙනකොට රජ්ජුරුවන්ගේ යුව රජ්ජුරුව, රජ්ජුරුවන්ගේ හිටියා තිස්ස කියලා යුව රජ කෙනෙක්. ඒ තිස්ස කියන යුව රජතුමා පැවිදි භූමියට පත් වුණා. ඒ වගේම තමයි සංගමිත්තා දැන් ඒ කුමරියගේ හිටපු ස්වාමියා වන අග්ගි බ්‍රහ්ම කුමාරයාත් පැවිදි භූමියට පත් වුණා. එතකොට ලක්ෂ සංඛ්‍යාත පිරිස් එක තමයි පැවිදි භූමියට පත් වෙන්නේ. දැන් මේ කාරණාවල තොය අතර වාරයේදී සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙලා දැන් රජ්ජුරුව අපේ මොග්ගලි පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන පැහැදිලා කොච්චර ප්‍රමාණයක් ධර්මයේ තියෙනවද කියලා අහපුවම 84,000ක් ධර්මස්කන්ධයේ තියෙනවා කිව්වම, එහෙනම් මං ඒ ධර්මස්කන්ධයේට මේ මුළු දඹදිව 84,000ක් විහෙර විහාර කරවනවා කියලා එකම දවසේ විහෙර විහාර කරවීමේ කර්මාන්තය ඇමතිවරු ලවා පටන් ගන්නවා. පටන් අරගෙන ඒ කටයුතු කෙරිලා අවසානයේදී එකම දවසක මේ සියලුම විහෙර විහාර පූජා කිරීම සිදු කරන්නට කටයුතු කරනවා. එතුමා පාටලී පුත්‍රේ තමන් රාජ්‍ය කරන නුවර තමන්ම අශෝකාරාමය කියන විහාරය ආරම්භ කරන්න පටන් ගන්නවා. රහතන් වහන්සේලාගේ සම්බන්ධතාවෙන් ඒ අශෝකාරාම විහාරයයි කටයුතුත් ඉක්මනින්ම නිමාවටපත් වෙනවා. එතකොට එකම දවසේදී මේ සියලුම විහාර බුද්ධ ශාසනයට පූජා කිරීම සිදු කරනවා. එතකොට මොග්ගලි පුත්තතිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝයා ඉන්න වෙලාවේදී ලෝක විවරණ පූජාව නමින් එකම වෙලාවක මුළු දඹදිව තලයේම 84,000ක් විහාර සම්බුද්ධ ශාසනයට පූජ කරනවා. මහරහතන් වහන්සේලා රජතුමාට එකම තැන ඉඳලා ඒ වෙහෙර විහාර 84,000 පූජා කෙරෙන පින්කම ඉර්ධි බලයෙන් බලන්නට සලස්සනවා. මේකෙන් බොහෝ පැහැදීමටපත් වෙනවා ධර්මාශෝක අධිරාජයා. පැහැදීමටපත් වෙලා මොග්ගලි පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ වගේ ශාසනයට පූජාවන් කරපු තවත් අය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියද? නැත්තම් මම මේ ශාසනයට උදාරම මහා මෙහෙවරක් කරපු කෙනෙක් නේද කියලා අහපුවම උන්වහන්සේ සඳහන් කරනවා, ආමිෂ වශයෙන් ඔබතුමා තරම් මේ ශාසනයට පූජාවල් කරපු අග්‍ර උපාසක කෙනෙක්, දායකෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙවත් මේ ශාසනයේ හිටියේ නැහැ කියලා. ඒ තරම් ඔබතුමා මේ බුද්ධ ශාසනයට පරිත්‍යාගශීලී කෙනෙක් බවට පත් වුණා කියලා. ඊළඟට එතුමා අහනවා, එහෙනම් ස්වාමීනි මම මේ ශාසනයේ දායකත්වයක් දරන්න හිමිකමක් තියෙන කෙනෙක් නේද කියලා. අන්න ඒ වෙලාවේදී උන්වහන්සේ සඳහන් කරනවා, ඔබතුමා
සිව්පස දානය දෙන දායකයෙක් මිසක් ඔබතුමා ශාසනයට හිමිකම් කියන දායකයෙක් බවට පත්වෙන්න නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පුතෙක් හෝ දුවෙක් සසුනට දායාද කළ යුතුයි කියලා. ඒ වෙලාවේදී එතුමා අහනවා තමන්ගේ පුත්‍ර පිය පුත්‍ර මිහිඳු කුමාරයාගෙනුත් ඒ වගේම දියණිය සංගමිත්තා කුමරියගෙනුත් ඔබ දෙපළ පැවිදි වෙන්න කැමතිද කියලා. යුවරජු පැවිදි වෙච්ච දවසේ ඉඳලා මහින්ද කුමාරයා නැත්තම් මිහිඳු කුමාරයාත් පැවිදි වීමේ ආශාවෙන් ඉන්නේ. තමන්ගේ ස්වාමියා අග්ගි බ්‍රහ්ම කුමාරයා පැවිදි වෙච්ච දවසේ ඉඳලා මේ සංගමිත්තා කුමරියත් පැවිදි වීමේ අපේක්ෂාවෙන් ඉන්නේ. ඒ නිසා ඒ දෙදෙනා කියනවා අපිට ඉතාම කැමති ඉතා ඉක්මනින් අපිත් මේ ශාසනයට ඇතුළත් වෙන්න කැමතියි කියලා. ඊට පස්සේ රජතුමා උස්සවාශ්‍රීයෙන් මේ කුමාරයයි කුමාරියවයි පැවිදි භූමියට පත් කරනවා. ඔය අනුව තමයි මිහිඳු කුමාරයා පැවිදි භූමියට පත් වෙන්නේ. යුවරාජ පදවියට සුදුසුකම් ලැබලා තිබෙද්දි ඒකට වඩා පැවිදි වීමේ අපේක්ෂාවෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ මිහිඳු කුමාරයා සිටියේ. එතකොට දැන් මේ කරුණු එහෙම තියෙද්දි අතීත දෙවන ධර්ම සංගායනා වෙනකොට පින්වත්නි මුළු ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 100ක් ගත වෙච්ච තැන තමයි දෙවන සංගායනාව කෙරෙන්නේ කාලාශෝක රජුරුවන්ගේ කාලේ. එතකොට ඒ කාලයත් ඒ වගේම විශේෂයෙන්ම දෙවන ධර්ම සංගායනාවේ සිට වසර 100ක් ගතවන අතර වාරයේදී ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පළවෙනි අවුරුදු 100 ඇතුළත අපේ ශාසනයේ වැඩ සිටියේ තෙරුන් වහන්සේලා තේරියා කියන පිරිසයි. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන ආපු ඒ එකම සම්ප්‍රදාය. නමුත් දෙවන ධර්ම සංගායනාවෙන් පසුව දස අකප වස්තුව පිළිගත්තු කණ්ඩායම නිග්‍රහයට ලක් වෙනවා මහරහතන් වහන්සේලා ඇතුළු ඒ මහා සංඝයාගෙන් සංගායනාව පවත්වපු. එතකොට ඒ අය වෙනම පිරිසක් බවට පත් වෙනවා. ඒ පිරිස මහා සාංගික කියලා කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒ මහා සාංගික කණ්ඩායමත් තවත් විවිධ කණ්ඩායම් වලට බෙදිලා ගිහිල්ලා බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 200ක් වෙනකොට තේරියා කියන කණ්ඩා අපේ භික්ෂුන් වහන්සේලාට අමතරව තවත් 17ක් නිකාය 17ක් වශයෙන් නිකාය 18කට බෙදිලා යනවා. ඒ නිකාය 18ටත් තවත් ඒ 18ට තවත් 6කුත් පසුව එකතු වෙනවා. මේ විදිහට විශාල වශයෙන් ශාසනයේ බෙදී යාමක් වසර 200ක් ගත වෙනකොට බුද්ධ පරිනිර්වාණයෙන් සිදු වෙලයි දැනට තිබෙන්නේ. මේ පරිහානිය පිළිබඳව අතීතයේ වැඩ සිටපු මහරහතන් වහන්සේලා දකිනවා. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 218ක් පමණ වන විට මෙවැනි පරිහානියක් සිදුවන බව දැනගන්නවා. ඒ දැනගෙන ඒ පිළිබඳව විමසිලිමත් වන මහරහතන් වහන්සේලා 'ඉර්ධි වශී ප්‍රාප්ත මහරහතන් වහන්සේලා බලනවා එකල උන්වහන්සේලා පිරිනුවන් පාලා තිබෙන නිසා කාටද මේ වගේ උතුම් කර්තව්‍යයක් ඒ කාලෙදි ශාසන උද්දීපනයක් කරන්න පුළුවන් කියලා. එතකොට විශේෂයෙන්ම දිව්‍ය ලෝක තලයේ එවැනි කෙනෙක් දකින්න ලැබෙන්නේ බලනකොට බබලෝ ඉන්නවා තිස්ස බ්‍රාහ්මණයා. ඒ නිසා මහරහතන් වහන්සේලා තිස්ස බ්‍රාහ්මණයා ළඟට ගිහිල්ලා ආරාධනා කරනවා මනුලෝ උපදින්න කියලා. එතකොට කියනවා මෙහෙමයි ඒ කාලේ වෙනකොට අපේ සම්බුද්ධ ශාසනයේ පරිහානියක් තියෙනවා. ඒ නිසා ඔබතුමා මනුලෝ ඉපදිලා ශාසනය ආරක්ෂා කරගන්න කියලා. ඒකට තිස්ස බ්‍රහ්මයා මහා බ්‍රහ්මයෙක් කැමති වෙනවා. ඊට පස්සේ ඒ කාලේ හිටියා තව මහරහතන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ සිග්ගව මහරහතන් වහන්සේ චණ්ඩවජ්ජි මහරහතන් වහන්සේ. ඒ නිසා ඒ දෙපළ දෙවන ධර්ම සංගායනාවට සහභාගීුනේ නැහැ. ඒ නිසා මහා සංඝයා උන්වහන්සේලා දෙනමට කියනවා ඔබ වහන්සේලා දෙවන ධර්ම සංගායනාවට සහභාගී වෙච්ච නැති නිසා ඒකට අපි දඬුවමක් වශයෙන් දැන් ඔන්න කරුණක් ඉදිරිපත් කරනවා. ඒ තමයි තව ස්වල්ප කාලයකින් තිස්සනම් මහා තිස්ස බ්‍රහ්මයා මොග්ගලි බ්‍රාහ්මණයාගේ නිවසේ උපදිනවා. ඊට පස්සේ ඒ කුමාරයාව පහදවලා පැවිදි කරවලා චණ්ඩවජ්ජ සිග්ගව
මහරහතන් වහන්සේට කියනවා පැවිදි කරවීමේ කටයුත්ත කරන්න කියලා. චණ්ඩවජ්ජ මහරහතන් වහන්සේට කියනවා ත්‍රිපිටකයේ උගන්වීමේ කටයුතු සිද්ධ කරලා දෙන්න කියලා. ඊට පස්සේ පින්වත්නි, අර එකල මහරහතන් වහන්සේලා කොච්චර කැපකිරීමෙන් මේ ආකාරයෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරාද කියනවනම්, අර තිස්ස බ්‍රහ්මයා ඉපදෙනවා මොග්ගලී බැමිණිය මොග්ගලී කියන බ්‍රාහ්මණයාගේ නිවසේ. ඊට පස්සේ සිග්ගව මහරහතන් වහන්සේ වසර 7ක් පිණ්ඩපාතේ යනවා ඒ නිවසට, ඒ කුමාරයාව පැවිදි කරවා ගැනීමේ කටයුත්ත සඳහා. එක දවසකවත් ඒ බ්‍රාහ්මණයාගේ නිවසෙන් දානි ටිකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි එක දවසක් මෙතනින් යන්න කියලා ඒ ගෙදරින් කියනවා. ඊට පස්සේ උන්වහන්සේ පිටත් වෙලා යනකොට මගදී අර බ්‍රාහ්මණයා මුණ ගැහිලා අහනවා අපේ නිවසෙන් මොන හරි හම්බුණාද කියලා. ඊට පස්සේ මොකද යමක් හම්බුණාද කියලා ආපුවම ඔව් කියන පිළිතුර දීලා උන්වහන්සේ පිටත් වෙලා යනවා. ඊට පස්සේ බ්‍රාහ්මණයාට හොඳටම කේන්ති කියලා ගෙදර ඇවිල්ලා අහනවා අර ශ්‍රමණයාට මොනවද මේ ගෙදරින් අද දුන්නේ කියලා. මොකුත් දුන්නේ නැහැ කියනවා. ඊට පස්සේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා එහෙනම් මේ ශ්‍රමණයා මට බොරු කිව්වේ, ඊළඟ දවසේ අල්ල ගන්නම් කියලා. ආවට පස්සේ කියනවා ශ්‍රමණයාත් ඔබ මට බොරු කිව්වා, මේ ගෙදරින් මොකක් හරි හම්බුණා කියලා කිව්වා කියලා. එතකොට කියනවා පහුගිය වසර 7ටම මෙතනින් යන්න කියන වචනේවත් මේ නිවසෙන් මට හම්බුනේ නැහැ. නමුත් ඊයේ මට මෙතනින් යන්න කියන වචනේ ලැබුණා, ඒකයි මං කිව්වේ කියනවා. මේ ගැන පැහැදුනා අර බ්‍රාහ්මණයා, මොග්ගලී බ්‍රාහ්මණයා පැහැදිලා තමයි. ඊට පස්සේ අර තමා එදා තමන්ට හදලා තිබිච්ච ආහාර වලින් ඒ සිග්ගව මහරහතන් වහන්සේට දානි පූජා කරලා එදා පටන් දිනපතා තමන්ගේ නිවසට වැඩම කරවල දානි දෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම කාලයක් ගෙවිලා ගියාම අර කුමාරයා දැන් අවුරුදු 16ක් බවට පත් වෙනවා. ඒ 16ක් බවට පත් වෙච්ච කාලෙදි තමයි සිග්ගව මහරහතන් වහන්සේ මේ තිස්ස අර බ්‍රහ්මයා හැටියට ඒ නිවසට ඇවිල්ලා ඉපදුණු කුමාරයාව පහදවා ගන්න කටයුතු කරන්නේ. ඉතින් මෙන්න මේ ඒ බ්‍රහ්මයා ලෙස ආපු කුමාරයා පසුව පැවිදි භූමියටපත් වෙලා, ඒකෙත් ටිකක් දීර්ඝ කතාවක් තියෙනවා. ඒ මොග්ගලී බ්‍රාහ්මණයාගේ පුතා හැටියට නින්න නිසා තමයි මොග්ගලී පුත්ත තිස්ස කියන නම ලැබෙන්නේ. ඒ රහතන් වහන්සේලාගේ ආරාධනාවෙන් බඹලොව සිට පැමිණ තමයි මේ තුන්වන ධර්ම සංගායනාව පවත්වලා බුද්ධ ශාසනය ඒකාලෝක කරන්න උන්වහන්සේ වැඩම කළේ. ඒකයි අපි නිරන්තරයෙන් සිහිගත් කළ යුතුයි කියලා කියන්නේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේ නොසිටින්නට අපට මේ සම්බුද්ධ ශාසනයේ මේ දැන් පවතිනා වූ තත්ත්වයට පත් කරගන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ පහළ වුණු නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපට ලැබෙන්නේ. එතකොට දැන් උන්වහන්සේ විසින් පසුකාලීනව දැන් ওই විදිහට ධර්මාශෝක අධිරාජයා විසින් බුද්ධ ශාසනයට කරපු උදාර උසස් මහානීය මහා පිංකම් නිසා අනිකුත් තීර්ථකයන් ඇවිල්ලා මේ ශාසනයේ පැවිදි වෙලා අන්තිමේදී ධර්ම විනය හීන ධර්ම විනයක් නැති භික්ෂු පිරිසකුත් මේ ශාසනයට ඇතුළු වෙනවා. එතකොට අර පිරිසුදු මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂුන් වහන්සේලාට පොහොය කිරීම කරගන්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට වසර 7කින් පොහොය කරලා නැහැ. ඊට පස්සේ මේ ගැන රජ්ජුරුවන්ට දැනගන්න ලැබෙනවා. රජ්ජුරුව ඇමතියෙක් යවනවා මේ කරුණ ගැන සොයා බලන්න කියලා පාටලී පුත්‍රයේ අශෝකාරාමයේ. එතකොට මේ ඇමතියා යම්කිසි ආකාරයක දැනුමක් තේරුමක් තියෙන ඥානාන්විත කෙනෙක් නෙවෙයි. මේ නිසා ඔහු ගිහින් අහනවා මොකද ඔබ පොහොය කරන්නේ නැත්තේ කියලා. එතකොට කියනවා මේ ඉන්න පිරිසත් එක්ක පොහොය කරන්න බෑ කියලා. නැ දැම්මම පොහොය කරන්න ඕන කියලා කඩුව අරගෙන ස්වාමීන් වහන්සේලා කීප නමකගේ හිස් ගසා දානවා. මේක දැකපු ධර්මාශෝක අධිරාජයාගේ සහෝදර තිස්ස නම් වූ මහරහතන් වහන්සේ ඒ කඩුව තමන්ගේ ගෙල මතට ගැනීම පිණිස ඊළඟ ආසනයට ගිහිල්ලා ඉක්මනින් වාඩි වෙනවා. ඊට පස්සේ යමතියා කොටන්ඩ බලනකොට හිස ගසා දාන්න බලනකොට රජ්ජුරුවන්ගේ සහෝදර මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඊට පස්සේ ආපහු යනවා. ගිහිල්ලා පැහැදිලි රජ්ජුරුවන්ට කියනවා මෙහෙම කරන්නේ කියලා. ඊට පස්සේ රජ්ජුරුවන්ට මේ සිද්ධිය කිව්වට පස්සේ රජ්ජුරුව කම්පාවටපත් වෙලා මෙහෙම ඉසකසා දැම්මා කියලා මහා සංඝයා බැහැ දකින්න ඇවිල්ලා තමන්ට මේකෙන් පාපයක් සිදු වුණාද කියලා ආපුවම
සමහර භික්ෂුන් වහන්සේලා කියන පාපයක් සිදු වුණා කියලා, සමහරු කියන පාපයක් සිදු වුණ නැහැ කියලා විවිධ මතිමතාන්තර ගියාම රජතුමාට ඕන කරනවා, ඇත්තටම මේකෙදි මට කාටද මේකෙන් මට කාගෙන්ද හරියටම උපදේශක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වෙන විට මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ වැඩවාසය කරන්නේ ටිකක් ඈත ප්‍රදේශයක වැඩවාසය කරන්නේ. උන්වහන්සේට තමයි කියන ඕකට උපදේශ දෙන්න පුළුවන්. කොහොමද වඩම්මවා ගන්න කියලා ආපුවම උන්වහන්සේට පණිවිඩයවල වඩම්මවා ගන්න රජුරෝ කල්පනා කරනවා. එතකොට විවිධ ඇමතිවරු දහස් ගණන් පිරිස සමග මහා සංඝයාත් සමග වැඩම කර මේ යව්වට උන්වහන්සේ වැඩම කරන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඇයි වැඩම කරන්නේ නැත්තේ කියලා. වැඩම කරන්නේ නැත්තේ උන්වහන්සේට මේ විදිහට දැනුවත් කරොත් මේ ශාසනයේ යම්කිසි කටයුත්තක් අර්බුදකාරී කටයුත්තක් තියෙනවා, ඒ විදිහට වැඩම කරන්න කියලා කිව්වොත් වැඩි කියලා එහෙම දූත මෙහෙවරක් යවනවා. ඊට පස්සේ උන්වහන්සේට වඩින්න පුළුවන් කමකුත් නැහැ, මේ සාමාන්‍යයෙන් පාගමනින් වඩින්න බෑ. ඒ නිසා උන්වහන්සේට ගංගා ගඟේ නැවකින් වැඩම කරවන්න කටයුතු සලස්වනවා. ඊට පස්සේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ වැඩම කරලා රජ්ජුරුවන්ගේ සිත පැහැදෙන්න කරුණු පැහැදිලි කළා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී 'ඉර්ධි බලය' තමන් දකින්න කැමති කිව්වම රජ්ජුරුවන්ට පොළවේ එක්තරා කොටසක් යොදුනක ප්‍රදේශය චලනය කරවල පෙන්නනවා. ඒක අපහසු 'ඉර්ධියක් කියලා. ඒක පෙන්වුවාට පස්සේ රජ්ජුරුව ගොඩාක් පහදිනවා, ගොඩාක් පැහැදිලා. ඊට පස්සේ තුන්වන ධර්ම සංගායනාව කරන්ඩ කටයුතු සම්පාදනය කරගන්නවා. මොකද මේ වන විට විවිධ අන්‍ය ලබ්ධිකයන් පැවිදි වෙලා ඔවුන්ගේ මතිමතාන්තර යනවා. ඒ නිසා රජ්ජුරුවෝ වෙනම වටතිර ඇදලා රහතන් වහන්සේ සමග ඒ භික්ෂුන් වහන්සේලා කැඳවලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දි විවිධ මිත්‍යා මත තියෙන අය අඳුර ගන්න ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් බෙද බෙදමින් ධර්මය දේශනා කරපු නිසා විභජ්‍යවාදී කියන කාරණාවට නැත්තම් ඒ මතයට සුදුසුයි කියලා ඒ මතවාදයක් තියෙනවා කියලා පෙන්වුවම රජ්ජුරුවහන ඒක ඇත්තද කියලා, ඒක හරි කියලා මොග්ගලී පුත්තතිස්සයන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ රජ්ජුරුව සතුටු වෙලා ඊට පස්සේ අර අන්‍ය ලබ්ධිකයන් විනත් මතදරන විවිධ මතදරන සියලු දෙනාම ශාස්ත්‍රවාදී කියලා කියවපු අය, සදාකාලික ආත්මයක් තියෙනවා කියලා කියපු වික්ෂුන් වහන්සේලාදී සියලු දෙනාවම සිවුරු අරෝල 60,000ක් සිවුරු හැරෝල යවනවා. යවල ඉවරලා තමයි තුන්වන ධර්ම සංගායනාව සිදු කරන්න කටයුතු සම්පාදනය කරන්නේ. එතකොට මේ තුන්වන ධර්ම සංගායනාව ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටටත් ශ්‍රී සද්ධර්මය ලැබෙන්නේ. ඉතින් අර දැන් මම එක තැනකදී මම නතර වුණා, දැන් මිහිඳු කුමාරයාත් ඒ වගේම සංගමිත්තා කුමරියාත් පැවිදි වීමේ අවස්ථාව මුලින් කරුණු සඳහන් කළා. එතකොට ශාසන දායකත්වයේ ලැබෙන්නේ එතනින් කියලා කිව්වා. ඒ නිසා ඒ ශාසන දායකත්වයේ ලබා ගැනීමට පැවිදි වෙන්න ගිය අවස්ථාවේදී මිහිඳු කුමාරයාගේ වයස උනේ අවුරුදු 20යි. අවුරුදු 20දී තමයි උන්වහන්සේ පැවිදි භූමියටපත් වෙන්නේ. එතකොට මේ පැවිදි භූමියටපත් වෙන අවස්ථාවේ උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ හැටියට වැඩ සිටියේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. කුමාරයාව පැවිදි කළේ මහාදේව කියන මහරහතන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ උපසම්පදාවේදී කර්ම වාක්‍ය ප්‍රකාශ කළේ මජ්ජන්තික මහරහතන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ උපසම්පදා වෙනකොටම ඒ සීමා මාලකයේදීම තමයි චතු පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. ඊට පස්සේ වසර 3ක් පමණ කාලයක් තම උපාධ්‍යායන් වහන්සේ වන මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ළඟ ත්‍රිපිටකය හදෑරුවා. වසර 3ක් පමණ එහෙම හදෑරලා සුදුසු කාලයේ බලලා තමයි ශ්‍රී ලංකා දූපතේ වැඩම කළේ. එතකොට ඒ කාලේ වෙනකොට ලංකාවේ අපි දන්නවා විජේ කුමාරයා රජ වෙලා හිටියා. ඊට පස්සේ පණ්ඩු වාසුදේව, ඊට පස්සේ පණ්ඩු කාබය, ඊට පස්සේ මුටසීව. එතකොට මේ රජවරු තමා රටේ රජකම් කරේ. එතකොට මුටසීව රජුරෝ අවුරුදු 40ක් පමණ කාලයක් රටේ රාජ්‍ය පාලනයේ නිරත වුණා. ඒ කාලේ එතුමා වහලු වයසේ සිටම නිසා මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා මේ කාලේ සුදුසු කාලේ නෙවෙයි ලංකාදීපයට වැඩම කරන්න. ඒ නිසා සුදුසු කාලේ බලල මම ලංකාදීපයට වැඩම කරනවා කියලා තමන්ගේ මෑණියන් වැඩ සිටින වේදිසාපුරයට වැඩම කරලා මෑණියන්ටත් ධර්ම දේශනා කරමින් වැඩවාසය කළා. ඒ වගේම ලංකාවේ තිබෙන සංස්කෘතිය කුමක්ද, ලංකාවේ භාෂාව කුමක්ද, ලංකාවේ සිතුම් මනුෂ්‍යයන්ගේ සිතුම් පැතුම් මොනවාද,
චාරිත්‍ර විදි මොනවාද ආදී දේවල් පිළිබඳව උන්වහන්සේ යම් යම් විදියට තොරතුරු ඒ කාලය තුලදී උන්වහන්සේ ලැබුණා. විශේෂයෙන්ම ත්‍රිපිටකය මනාලෙස පරිශීලනය කරගෙන ඉන්න අවස්ථාව. ඔන්න ඔය කාලෙදී අපගේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් මිහිඳු මහරහතන් වහන්සේ බැහැ දකින්න පැමිණිලා ආරාධනා කළා, ඔබ වහන්සේට දැන් ශ්‍රී ලංකා දීපේට වැඩම කරලා ලංකාවේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න ඕන, පිරිනුවන් මංචකයේදී බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව මටත් දැනුවත් කළා කියලා ආරාධනා කර සිටියා. ඒ වන විට විවිධ රටවල් 9කට තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ධර්ම ප්‍රචාරය වුණා. ඒ තුන්වන ධර්ම සංගායනාවට මහරහතන් වහන්සේලා 19ක් සහභාගී වුණා. ඒකින්ද ඒ සංගායනාවට අපි 19කින් යුක්ත සංඝා පිරිසක් මහරහතන් වහන්සේලා සහභාගී වෙලා තිබුණේ. සහස්සිකා කියලා අපි ඒකට අදහස් කර නම් කරනවා. ඒ නිසා පින්වත්නි, ඒකෙදි තමයි පරවාද ඛණ්ඩණය කිරීමට මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් විශේෂ ධර්ම පර්යායක් ඉදිරිපත් කරේ. ඒකට කියන්නේ අපි කියනවා කතා වත්තුප්පකරණය කියලා. ඒ කතා වත්තුප්පකරණය පවා ඉදිරිපත් වෙන්නේ තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව සම්පූර්ණ සූත්‍රගත කරුණු වලින් විග්‍රහ කරමින් ඒ පරවාද ඛණ්ඩණය කරන දේශනාවක් තමයි විශේෂයෙන්ම මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ තුන්වන ධර්ම සංගායනාවේදී ඉදිරිපත් කරනු ලබන්නේ. ඊට පස්සේ ඒ රටවල් 9කට ධර්ම ප්‍රචාරය වෙනවා. මහිස මණ්ඩල තම්බපන්ණි, මහිස මණ්ඩල යෝනක දේශයේ අපරන්ත, කාශ්මීර, ගන්ධාර, මහාරට්ට, වනවාසී, හිමවන්ත, ස්වර්ණභූමි. එතකොට තම්බපන්ණි කියන්නේ අපේ ශ්‍රී ලංකා දීපේ. අපේ ශ්‍රී ලංකා දීපේට තමයි මිහිඳු මහරහතන් වහන්සේව තෝරා ගැනෙන්නේ. එතකොට උන්වහන්සේ ඉට්ටිය උට්ටිය සම්බල බද්දසාල සුමන සාමණේර සහ බණ්ඩුක උපාසක තමන්ගේ මෑණියන්ගේ සහෝදරියගේ පුතා ධර්මදේශනාවන් අහලා අනාගාමී වෙලා හිටියේ බණ්ඩුක උපාසකවත් රැගෙන තමයි ලංකාදීපයට වැඩම කළේ. එතකොට උන්වහන්සේ අදිස්ථාන කරා මම ලංකාවට වැඩම කරන දවසේදී දේවානම් පියතිස්ස රජතුමා අම්බස්තලයට පැමිණේවා, ඒ පොසොන් දවසේ අම්බස්තලයට පැමිණේවා කියලා අදිස්ථාන කරලා එදා දවසේ තමයි උන්වහන්සේ වෘද්ධි බලයෙන් ආකාශයෙන් අර පිරිස සමග අම්බස්තලයට වැඩම කරන්නට යෙදුනේ. වැඩම කරලා රජුරුවන් මුණ ගැහෙනවා එතෙන්දී අම්බස්තලයේදී. එතන අපි මේ කතා ප්‍රවෘත්ති දන්නවා. එහි සිටි වෘක්ෂ දේවතාවා රජුරුවන්ව මුණ ගැසීමට අවස්ථාව සලසා දෙන්න මුවෙකුගේ වේශය අරගෙන රජුරුවන් ඒ දුනුදිය ඇදගෙන දඩේමේ යන වෙලාවේදී මුවා පසුපසේ ගමන් කරලා හරියටම මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට ආවට පස්සේ උන්වහන්සේ විසින් තිස්ස කියලා ආමන්ත්‍රණය කරපු ඒ කතා ප්‍රවෘත්තියත්, ඒ වගේම ඒ අඹ ප්‍රශ්නේ, ඥාති ප්‍රශ්නේ ආදී ප්‍රශ්න අහලා ඉන්පසුව මේ රජුරුවන්ගේ තියෙන ඥාන ශක්තිය ගැන දැනගෙන රජුරුව ඇතුළු පිරිසට මේ වෙලාවේදී තමන්ගේ දුනුදිය පසගලා රජුරුව මිහිඳු මහරහතන් වහන්සේට සවන් දෙච්ච වෙලාවේදී ඒ පිරිස 40,000ක් සහිත පිරිසට අතෙකුගේ පියවර සටහන උපමා කොට වදාළ කුඩා දෙසුම වන මජ්ක්‍ධිමනිකායේ පළවන කොටසේ තිබෙන චූලහත්ති පදෝපම සූත්‍රයේ මුලින්ම දේශනා කළා. ඒ දේශනා කිරීමෙන් පස්සේ රජුරෝ ඇතුළු පිරිස තෙරුවන් සරණට පත් වුණා කියන කාරණාව සඳහන් වෙනවා. ඔය විදිහට තමයි පින්වත්නි අපේ තුන්වන ධර්ම සංගායනාව සිදු වෙලා, ඉතින් ධර්මදාසෝක මහාධිරාජයාගේ ඒ ක්‍රියාමාර්ගයේ මුල් වෙලා විශේෂයෙන්ම මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ශාසනික ක්‍රියාමාර්ග හේතු කරගෙන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දීපප්‍රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළා. මේ ලංකාවේ ප්‍රථම ධර්මදේශනාව හැටියට ඒ චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. මේ ශාසනය ලංකාවේ ස්ථාපිත කරන්නේ ඊට පස්සේ සූත්‍ර දේශනා ගණනාවක් දේශනා වෙනවා. ඒ කරුණු කාරණා අපට ඉදිරියේදී අනිකුත් දේශනාවලදී අපේ ගෞරවනීය මහා සංඝරත්නය දේශනා කරනවා. අද මේ පළවෙනි දේශනාව හැටියට තමයි ඔබට මේ උතුම් දේශනාව අපි සිදු කරන්නේ මේ පොසොන් සමයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා දීපයට වැඩම කිරීම නිමිති කරගෙන උන්වහන්සේට කරන්නා වූ උපහාර පූජාවන් ලෙස පවත්වන මේ උතුම් සදහම් දේශනාවකුයි අද අප පවත්වන්නට යෙදුනේ. ඒ නිසා
අපි සදා ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණේ සිහි කරන්නට ඕන. උන්වහන්සේ දේශනා කොට වදාළ උතුම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුකූලව දේශනා කරපු ධම්මාවත අපි ප්‍රගුණ කරගන්න ඕන. විශේෂයෙන්ම උතුම් තිසරණයේ තුල පිහිටලා අපි මෙලව පරලව અભිවෘද්ධිය සලසාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අදිස්ථාන කරගන්නට ඕන. ඉතින් අද දින ලක්දෙරණට විවර වූ නිවන් දොර සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ උපාසිකාවක් විසින්. ප්‍රධාන අරමුණ නිව් ජර්සි මහමෙවුනාව භාවනා අසපුවේ සියලු ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථක වීමට සහ බුදු දහම දෙවි මිනිසුන් හට ිතසුව පිණිස බොහෝ කල පැවතීම පිණිසද උපකාර වේවා කියන අදහසින් තමයි මේ උතුම් සදාම් දේශනාවේ දායකත්වයේ එතුමිය දරලා තියෙන්නේ. ඒ වගේම සියලු දෙවියන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීම පිණිසත්, කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් කිරීම පිණිසත්, නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙවිවරු මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. උන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වී චිරහත් කාලයක් ඉහෙන් වැජබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනීවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් සහ නන්නයුරින් උදව් උපකාර කළ පින්වතුන්ටත්, ඒ වගේම අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සියලු දෙනාගේම ධර්මමුණුබුරන් සියලු දෙනාටත්, ඒ වගේම සියලුම දෙනාටත් මේ උතුම් මහානීය මහා පින හේතු කරගෙන නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට හේතු උපකාර වේවා. දායකත්වයේ දරූ පින්නතුන්ටත්, එම පවුලේ සියලු දෙනාටත්, දරුවන්ටත්, නන් අයුරින් උදව් උපකාර කළ පින්නතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත්, නිරතුරු උතුම් කලණ මිතුරු ඇසුර සලසා ගැනීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා. මහමෙවුනා වාසී සීලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සීලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලු දෙනාටත් මේ සීලු පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. ඒ සෑම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම වාසනාව උදා වෙත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණු ඔබන්න.